දැන් ඔබතුමන් ත්‍රස්තවාදී යුද්ධය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරා. දැන් නැවත වතාවක් මේ දවස්වල මාතෘකාවක් කතාබහට ලක් වෙනවා. ආගම නැවත බේරා ගැනීමේ තත්ත්වයක් උදා වේවිද කියලා සමාජ මාධ්‍යවලත් කතාබහට ලක් වෙනවා. ජෙරම්ගේ කතාව. මොකද්ද මේ නාටකය? ජෙරම් ප්ලෑන්ඩ් කියන්නේ ඒගොල්ලෝ අමුතුම ආගමක් හදාගත්ත පිරිසක්. මේගොල්ලෝ ලෝකේ හැමතැනම යනවා. ඒලා හැම ආගමක්ම මේ අය කරන්නේ විවේචනය ලක් කරලා මේ ඒ ආගම් වලට පහර දීම. කතෝලික සභාවෙන් ප්‍රකාශයක් කරලා තිබුණා මේ කතෝලිකයක් නෙවෙයි අපේ කතෝලික සභාවටත් විරුද්ධව මේගොල්ලෝ යන්නේ කියලා. ඉතින් ඒ වගේ ජෙරම් ප්ලෑන්ඩ් කියන දෙවගැතිවරයා මේ ලෝකේ අද හැමතැනම සම්ප්‍රදායික බුද්ධාගම, ක්‍රිස්තියානි ආගම, ශ්‍රාවකාගම, හින්දු ආගම ඒ වගේ ප්‍රධාන ආගම් වල ඉන්න භක්තිකයෝගේ භක්තිය නැති කරලා මේ ආගම ගැන තියෙන ලැදියවත් අද ඇත්තම බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි හැම ශාස්ත්‍රවරයෙක්ම හැම ආගමක නායකයෙක්ම කරලා තියෙන්නේ සමාජයේ යහපැවැත්ම හොඳ පැවැත්ම ඇති කරන ධර්මයක් තමයි ප්‍රචාරය කරලා. ඊට පිටස්තරව ඒ ශාස්ත්‍රවරයන්ගේ ධර්මයට පහර දෙමින් විවේචනය කරමින් ඒක නැති කරනවා කියන්නේ සමාජයට කරන විශාල විනාශයක්. අද මේ ආගම් වල තියෙන ධර්මයේ ප්‍රචාරය කරමින් ඒ සම්ප්‍රදායිකව ඒ අපේ තියෙන සියලුම ආගම් වල මූලිකත්වය නිසා තමයි රටේ ලෝකයේ අද මේ විදිහට අපරාධ අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේ ඒ ශාස්ත්‍රවරුන්ගේ ආගම විවේචනය කරමින් විකෘති කරන්න මට්ටමට උනා වෙන්නේ තවත් සමාජයේ නරක පැත්තකට හැරවෙනවා. තවත් රටේ අපරාධ වැඩි වෙනවා. ඒ නිසා ජෙරම් ප්ලෑන්ඩ්රු වගේ දෙවගැතිවරු කරන්නේ මේ සමාජයට ඒ වගේම ආගමික ශාස්ත්‍රවරුන් කරන විශාල අපරාධයක් අසාධාරණයක්. ඒ නිසා අධිකාරු ජනාධිපතිතුමාත් මේ පිළිබඳ අවධානය යොමු කරලා මේ සඳහා පරීක්ෂණ පවත්වලා මේකට දඩුවම් දිය යුතුයි කියන තැනේ ඉන්නවා. අනිවාර්යයෙන්ම මේ වාගේ ආගම් විකෘති කරන නොයෙකුත් මතවාද ගොඩනගන සමාජය විනාශ කරන්න හදන අයට අවශ්‍ය දඩුවම් දිය යුතුයි කියන එක තමයි අපි කියන්නේ. ආගම්වාදී ප්‍රශ්න, ජාතිවාදී ප්‍රශ්න මතුවීම සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකද්ද? නැද උගත් දෙනෙක් කිව්වා දැන් කියනවානේ මේ ආගම මුල් කරාගෙන ජාතිය මුල් කරාගෙන ඒ වගේ දේවල් වලින් දේශපාලනය කරන්න අපි හදනවයි කියලා. අපිට එහෙම කරන්න අවස්ථාවක් නැහැ. එහෙමනම් යුද්ධය අවසන් කරන්න ඕනේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරපු නිසා තමයි එතුමා කොඩෝ ප්‍රජාතන්ත්‍රවාදී ලබා දීලා උතුරු නැගෙනහිර ඡන්දේ තියලා ප්‍රජාතන්ත්‍රවාදී ඕනෑවටත් වැඩිය. ඒ කාලේ මේ 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 ඐඩෙන්ටි කාඩ් හොරගම් කරලා ගිහලා හොර ඡන්ද දානවා. ඒ ක්‍රමේ නැති කරලා ඔක්කොම කරලා අන්තිමට එතුමා පරාජයට පත් කරා. ඉතින් ඒ ඒ එතුමා ඒ ආගම්වාදය ජාතිවාදය නැති කරපු නායකයෙක්. නමුත් හුඟක් දෙනෙක් අපේ ගිණුම් වලට දාන්න හදනවා මේ ඔබ ජාතිවාදී, ත්‍රස්තවාදී, ආගම්වාදී. ඉතින් එහෙම එහෙම එකක් නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි තාම සමාජවාදී, ආගම්වාදී නොවන, ජාතිවාදී නොවන පක්ෂය. මේ නායකයත් ඒ වාගේ.